මිටව මෙැර රජිමසක්කෘස්සය පැවැත්වේ හලාවත. සනත් නිශාන්තගේ ප්‍රධානත්වේ. එහමනත්තන් සනන් නිසාන්ත්‍ර කඩයන හාමුදුරු කෙනෙක් තමයි මේ වෙසක් රාජ්‍යඋත්සවය පුත්්තලම පැවැත්වී මේක පැවැත්ව, හලාවත කැබැල්ලඇවල ශ්‍රී රත්න සිරි පිරිවෙන ඇතුළ. මේකේ ප්‍රධානයක් තමයි හාන් පන්විල පාලිත, හාන් පන්විල පාලිත සම්බන්ධයෙන් මීට පෙරත් අපි බොහෝ කරුණු එලි කරලා තියෙනවා. ශම වෙෙසක් කඋස්සබේ සඳහන තම එක රාජ්‍ය වෙසක් උත්සවයක් කියලා ගම ඉන්න බොහෝ දෙනෙක් මේ හාමුදුරුවෝ පන්සලට ගන්න ගත්තා විශේෂයෙන්ම පාලිත හාමුදුුවෝ මේ වෙලාවෙ කල්පනා කරා මේක තමයි තැටි රත්වලා තියෙන වෙලාව ඒක ඉන්ද රටිය පුච්චගන්න හොඳෝ වෙලා මේක කියලා තමයි මිනි කල්පනා කරේ විශේෂයම තමන්ගේ මස් දෙසය පනහා දීලා සනත් නිසාතකෙන් ගොඩගේ සමහර අම්මණ්ඩිලත් මේ පන්සල ලොක හාමුදුරට මුට්ටි අල්ලන වැඩේ කරගෙන යාන හගේද වවසලේ ලොප හමුදුරු ගමේහිටපු අම්මන්ඩිල විශාල ප්‍රමාණයකට කියලා තියෙනවා දැම් පන්සල සරසන්න තියෙනවා ගොඩක් වෙලාට පාසක මහත්තුරුන්ට මේවට වෙලාබල් නෑ, ඒ මිනිසු රාචකාරරි කටයුතු කරලා ගෙදරෙන්නෙ මහන්සි වෙලා ඒක හින්දා ගෙදරඉන්නු පාසකම්මලයි. එවගේම ඔය කෙල්ලොටික්කුයි ඇවිල්ල මේ පන්සල ටිකත් සරසන්න උදව් කර පල්ලයි කියලා. විශේෂයෙන්ම හාමුදුරුව කල්පනා කරලා තියෙනවා, ගමේ වෙසක් වූඩු තරන්ගේ අක්තියන්න. ඒවෙෙක් කඩු තරගේ සඳහා ගමේ හිටපු පොඩි කොල්ලො කෙල්ලන්ට මේ හාමුදුරුව ආරාධනා කරලාත් තියෙනවා. හැබැයි හාමුදුරුව කොල්ලන්ට වඩ කෙල්ලන්ට කැමතතියි කියලා ගමේ බහුතරයක් දන්න. ඒනිසා සහරමිනිස්සු කලින්ම දැනගැෙන හිටියා ලොකු හාමුදුරුව පන්සේ අනිවාර්යම කූඩු තරගගේ එක දෙන්නේ ගමේ ඉන්න කෙල්ලෙකුටයි කියන කාරණි. එනිසා ගමේ ඉන්න විම සනත්නිසාත මුට් ියල්ලන්නට කමටි සහරගෑනු. මගේ දුවල ලහත්කාරෙන් හරි පන්සල්ත ෙනත්දාන රුද්ධ ගෘත්තියවා. කහොමතත් පහොගේ සතියපුරාම ගමේ හිටපු සමහරගෑනු පන්සලේපිරිී ලහිටිය. හාමුදුරුවෝ මේ ගෑනුට බොහොම ආදරයෙන් කරුණාවෙන් සලකන්නට කටයුතු කර. ඒවිතරක්නේ හාමුදුරුව පන්සලේ පොඩි බක්තිගේීත සදර්ශය ගුත් ලෑස්ති කර ලත්තිබුණ. ඉතින් බත්තිගේත සදර්ශනය සඳහා. හම තවරුණ ගෑනුලමේම සාර්ිය කලින් ඕන කියලා හාදුරුව උපදේස් ති කියිලත් තිබන. හැබැයි මේ සාරිය අන්ඩින්න ඕනේ ගුරියට පුඩ්ඩ පල්ලහැන්. ඒ කියයන්නේ ආවල්ක පෙන්න්න ඔන්න මෙන්න වගේ තියෙන විදියට අන්දන්න ඕන කෙල තමයි හාමුදුරුවන්ගේ නිගමනියවුුණේ. හාමුදුරුවන්ට ඕන විදිහයට රෙද්ද අදන්න ගමේ සමහර ගෑනුත් ඉදිරි පත් වන. කෝමතත් හාම්දුරුව සමහර ගෑනුලමයිට පොහම ආදරෙන් සැෙක්වවා. විශසෙම බෙක් වූඩු සර්සන්න එ ගෑනුලමන්ත. කොහොමද කූඩුවක් සරසන්න කියෙලා හාමුදුරුව කියලා දුන්න. ඔබ දන්නෝ සමහර කපුට ඉන්නවා කොහෙ කූඩුවත් දැක්කක් විත්තරදන්න බලාගෙන මේ පාලිතයත් අන්න ඒ වගේ ජාතියේ පොරා මිනිිය හැම තැනකම බැලුවවා තමන්ට බිත්තරය දදාහන්න පුළුවන් සයිසකේ කූඩු කීයක් පන්සලට ඇවිත්තියෙනවා දැයි කියලා. කොහොමතත් එක්තරා හැඩකාර උපාසක අම්ම කෙලගේ දඟකාර කෙල්ල ගුත් ඇල්ල හිටිය. මේ දඟකාර කෙල්ල හාදුරුව ගෞවට බොහම ආදරෙෙන් ඇවිල්ලා. ඇතිල්ි ඇතිල්ගේ හාමුදුරුවන්ගෙන් ඇව්වා හාමුදුරුවණේ මේසරය හොඳ අටපට්ටමද එමනැත්තම් බිලි කූඩුුවද ලස්සලට හගන්න ඕනේ කියලා. හාමුදුරුවෝ කෙල්ලගේ අතමිරි කලා කියලා තියනවා කෙල්ල ඕන එක කදහන් ගෝතමයි පලවය කරන්නේ කියලා. කෙල්ලොකෝම හරි සනත් නිසාන්තට කියලා. මොගක් හරි කොරව ගන්න බලාගෙන හිටපු. බඩවා කොහොමතත් ඉන් පත්සෙ කීපෝතාවක්ම පන්සලේ කූඩු හතිනමඩට මේ කෙල් පැටික්තිත් ආවාඒ කෙල්ලගෙන්න්නාම. ැනට අප දැගන්නට ලබලතියෙන පරිදි ස්වර්ණ. ස්වන්න කියල කිව්වට මේ කෙල්ලගේ වැඩට තමජාතිය වැඩ කියෙල තමයි සමහරු කියන්නේ. ස්වර්න්න නිරන්තරයම පන්සලටආාවවවිතරට මේ පහුගේද වත්වල, හාමුදුරුවන්ගේ උදව උපකාරත්ව කඩුව අලවන්න පතංගත්තා. හාමුදුරුව අටපට්ටම අලවන ගමං. එලට බොහම ලස්සට ඩෙකරේෂන් දාන ඩත් කියලා දන්න. ඉතිං ඒවිදයට කියලදන අතර තුරේ හාමුදුරෝ කීපෝොත්තවම්ම ගෑනුලමගේ අතපය අල්ලන්නට පටන් අරන් තියෙනවා. විශේෂෙන්ම හාමුදුරුව අතාල්ල තියෙන්නේ ගෑනුලමට හරියට හැලිටික පපල ලස්සට වැඩදාන්න කොහොමදැයි කියලා දෙන්න. මේ බඩේ දැක්කට පස්සේ උපාසකම්ම එකනම කෙල්ලගේ අම්ම කල්පනා කරලා තියෙනවා. අනේ අප ලුකහහාමුදුරුවෝ කොච්චර කවරුණාවන්තද? පොඩි මන්ගේ අතින් අල්ලල කුඩ් වට සැලි පවා කපල දෙන මේමගේ හාමුුර තමයි කවධහර දවසක නිවන් දකින්නේ කියලා. ඔබ දන්න ඇස් මස්ටන්දුන් ලෝකේ හවල්ලකත් කජ්ජද කියල හිතන ජාති උපාසකම්මලා අපේ රටේ බහුතරයක් ඉන්නවා. මේ කෙල්ලගේ අම්මත් අන්නේ ජාතය අම්මණ්ඩි කෙනෙක්. කොහමතත් කෙල්ලගේ අතපයි අල්ලන එක ගැන තාත්ත ගච්චර සතුටක් තිබනේ නෑ තාත්තමක බොහොම අමාරුවෙන් වෙසගෙන බලාගැෙන හේටිය. කොහමිතත් ඒ දවසේ එකන මේ දෙසක් දසට රෑ තමයි මේ උස්සවේ ලෑස්ති කරලා ති්‍රබුණි මේ උස්සවේ වෙලාවේ ලොක හාමුදුරුව මේ කෙල්ලට කතා කරලා තියෙනවා බුදුගෙදරට එන්නේ කියලා මේ බුදුමදුර ඇතුළ සරසන්න. ඉතින් කෙල්ල තාම්ුරෝත්තක ඇතුළට ගේල්ලා හාමුදුරුව මේ ගෑනුලමට එහෙම්මෙන් ඇනෑන කිය දීල තියෙනවා මෙන්න මෙතරින්තියපං අතනින්තතියපං කිය කියයා ගෑනුලමට උපදෙශ දීල තින මල්වට්ටිතියන් ඕන විදිහායි, මල් පෝචිතියන් ඕන විදිහයි. ලති හමදරුවට ඇ ෙ ඇබෙරි ෝමරි කරඩුවට ලකුණුදදාගන්න බලාපොරොත්තුව තමයි මේක හැන්දිිල න්දල තියෙන්නේ. ෝමහරි ත් මේ වැඩේ ඇල්ි වෙන්නන තත්ත බිටෙන් විිචේට හාමුදුරුව මොනවාද කරන්න කියලා අර පුදුගේ ඇතුළට ඔළුවදාන්නට පටන්ගත්ත. කොහම තත් මිටෝරනි තත්තට තේරුණා ලොකු හාමුදුරන්ගේ කටුවට කරන්නට පටන් අරන්තියනුමයි කියන කාරණී. මොකද තාත්ත දැනගෙන හිටිය මේ . හාල් පන්විල පාලිත කියන පරය එහෙමනතම් මේ දේවාලයක් විදිහට පන්සල කරගෙන යන කපු මහත්‍යයා නොම්බර එකේ කුපාඩියයි කියන කාරණී. විශේෂම ඔබට මතකඇති මීට සති තුනහතරකට පෙර අපිය එලි කරා මේ හාමුදුරුවෝ එක්තර උපාසගම්ම කෙනක්ගේ පුුරයාස්සට ඇඟිල්ල දාලා වෙච්ච කලබ ගෑනයක් ගැන. මේ සිද්ධිය සම්බන්ධය මේ තාත හොඳට දැනගැන හිටියා. චොච්චර තමන්ගේ ගෑනණට කිව්වත් ගෑනක ගණන් ගත්තෙනේ අපි අර මුලින් කිවගේ මේ අම්මන්්ඩි කල්පනා කරන්නේ. ඇස්මස් දන්ඳදුන්න ලෝකේ අහවල් එකක් මලකච්ජද්ද කියලා.ඒවගේම ඒ පාසකම්ම නිතරම හිතන දෙයක් වෙනවලු. ඒ මුදු එය කල්පනෑ කරනවල් දෙියෝ සාකි එක දරුවේ කාහාමුදුරු කෙනකුත් මේේ පන්සල්ට බාරදුන්නට පාසේ. හත්මුතු පරම්පරාවක් නිවන්දාගන්න පුළුවන්ඩන්. මස්තේසියපනාා දුන්නට පස්සේ කොච්චර දේවල් ලබන්න පුළුවන්ද කියන කාරණ. කොහොම තත් කෙල්නපුදුගේ ඇතුළේ ලොකු හාමුදුරුවෝ එහෙම මෙහෙන් තලනවත් දැකලා තාත්තට මාර්ය නැග්ග. ඉන් පාසේ තාත්තා ලොකු හාමුදුරන්ගේ අම්මම තක්කර. මේ වෙලාවේ එතන හිටබු සනත් විසාන්තගේ පරිියෝ තාත්ක ඇඩගැනගිහිල්ලා තාත්තට පහර දෙන්නට පටන්ගත්තා. මේ සිද්ධි අතරතුරේම තමයි මේ පුද්තලම් ප්‍රදේශයම එක්තරා භික්චුන් වහන්සේ නමක් විසිම් තැම්පත් කළ තිබ බුද්ධරූප බුදුපෙල්මයකුත් පොලිසිල්ල යවල පඩලා ඉවත් කරේ. මිටෝරණනි මෙන්න මේ විදියට තමයි, වෙසත් දවසේ බුදු හාමුදුරටත් කොකා පෙන්නලා සනත් නිසාන්තල වෙසක් ප්‍රාජශ්‍යවේ පැවැත්වයි. හැබැයි මේමට වග කියන්න ඕනේ ඔබාත් නමත්. මොකද අපි බුද්ධ දර්ශනය හරියට තේරු ගන්න නැතුව. පන්සේ ලුකොහන්දුරුව ගහ හන හැම පදයටටම නටන ගමන්. දේශ පාලත්ඥ කියන ඕන කුප්ප කුපාලි පාහර වැඩක් කරන්න සූදාන. ඒනිසා ඒ අහිංසක දරුවට වේ වෙච්ච සිද්ධිය සම්බන්ධයහි දෙමවපියෝ වගේම අපිත් වගකීතුයි. මොකද සනත් නිශාන්තල වගේ පරයෝ මේ සෙල්ලන්දාන්නේ අප දීලතියන බලය පාවිච්චි කරලා. අන්නේ ඒනිසා මේක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඒගෙන දැක් මක්තිබෙන සමාජ දේශපාලන ක්ඩෑමක් සමඟ පි පිරමටය මිටෝනි අර්ගතුර ජැක හනෙක්තු මති ෝබට සපත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.